මහකන්නේ වියසුණු නෙලීම මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ස්ථානයකම සිදුවනවා. කෙසේ වෙතත් රජය වී මිලදී ගැනීම නිසලස සිදු කරන්නේ නැති නිසා ගොවීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කුඹුරුල අස්වැන්නත් බොහොම අඩුයි. ඒ තියෙන ඒවා වියවලත් මේ කළු ඇට ඇවිල්ලා පොහොර මොදිකමක් තින්නේ. මඩ පොහොර ලැබුණෙම නෑ. ඒ නිසා ඉතින් ගොඩක්ම පාඩුයි කුඹුරුලින්. පොහොර ගාලා තිබ ඇති වැඩකුත් නෑ. මියුලින් ආදමක් ගන්න බෑනේ. ඒක ඔක්කොම තනිකර දුදු කරල්න වෙලා තියෙන ඔක්කොම රජයෙන් ගන්න නෑ. කොහෙද කරන්නේ? රජය කොහමත් ගුවන් ගමනක විරකම් ගන්න නෑ රජය. මේ තත්ත්වෙන්නදී ගොඩ යන්න බෑ කොහමත් නෑ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා තවමත් විවෘත කර නැහැ. මේ හේතුවෙන් තම වී පෞද්ගලික වෙළඳුන්ට අඩු මිලට විකිණීමට සිදු ඇති බවයි පොළොන්නරුව ගොවීන් පවසන්නේ. මිනිස්සු අමාරු වෙටලා ඉන්නේ, අනාථ වෙලා ඉන්නේ. පිට ලොරිය ඇවිල්ලා තමයි වීටික ඇරයි යන්නේ. ගබඩා වලින් රජයෙන් කියලා තාම වී ගත්ත තැනක් නැහැ නේ අරලා තිනවා කිව්වොත්. අපිට වියදම් කරලා තියෙනවා ලාභ ගන්න නෙවෙයි. සාමාන්‍යයෙන් වියදමවත් පියව ගන්න මේ මිලවත් වැටෙන්න ඕනේ අපිට. ඒ ලැබිච්ච ආදායමවත් හරි මිලකට දෙන්න නැහැ ඉතින්. රජය වී ගන්නකොට ගොයියංග වීටික ඉවරයි. අවසානට ගොයියන්ට කන්ටවත් ඉතුරු වෙන්නේ නැහැ. සාමාන්‍ය 140ක් අවුරුදු දෙකක් විතර මම පච් කරලා තියෙන්නේ මේ රජය. පොහොර දෙනවා කියලා කන්න දෙකක් දුන්නා අපිට මේ කොම්පෝස් කියලා જાතියක්. ඒක මෙල රහකට වැඩක් නැති දෙයක්. ඉන්නවා මේ නිල්ධාරී කියලා කොටසක්. ඒ නිල්ධාරීවත් ඇවිල්ලා නිකන් බලලා මේ මිනිසුන්ට මොකද්ද කරන්නේ කියලාවත් නිකමටවත් එන්නේ නැහැ. ගොවියෙක් කියන්නේ මේ රටට බත් සපේන ගොවියා. හෙට අනිත් දඩේ වුණාට අපිට පාරට බහින්න වෙනවා. මොකද වී මිල රුපියල් 70යි. ඉදිරියට මේ ගොවිතැන් අතාරින්න තමයි අපිට වෙන්නේ. මෝල් හිමියෝ ඔක්කොම ගන්න වී කිලෝ එකක් රුපියල් 75යි. සබන් කැටයක් ගන්න බෑ 150යි. සබන් කැටයක්. එතකොට අපි වී කිලෝ දෙකක් විකුණන්න ඕනේ සබන් කැටයක් ගන්න. මේ රජයේ ඉන්නේ මිනිස්සු බත් කන මිනිස්සු දින්නේ කියලා. රටට බත සපයන්නේ ගොවියා. ඒ ගොවියට මේ මාස සාධාරණකම් කරනවා නම් මේ රජයේ කිසිම වැඩක් නැහැ. පාර්ලිමේන්තුව එක දවසකට මිලියන ගාණක් වැය වෙනවා. උන්ගේ මල්ල පුරව ගන්න විතර බඩකට පුරව ගන්න විතර අහිංසක මිනිස්සු අද දුක් විඳිනවා. අනන්ත දහ දුක් විඳිනවා අපි. කණ්ඩ නැහැ. උදේට කෑවොත් දවල්ට කණ්ඩ නැහැ. හවසට එන්නේ ආයේ කුඹරේ ඉඳන්. ඒකොල්ල මොනවත් කන්නේ නැහැ. ලුණු මිස තම්බගෙන කනවා. ඇයි අපට මේ වගේ දෙයක් වෙන්නේ අපට? පෙර කාලයකට වීලා නැහැ. දැන් මේ කණ්ඩ දෙක තුනක් අනන්ත දහ දුක් විඳිනවා. අපෙන්නේ අපෙන්නේ ඔ කට්ටියක්. මුදල් විශාල ලෙස වියදම් කර වගා කරත් නිසි අස්වැන්නක් නොලැබීම සහ තිබෙන අස්වැන්නටත් නිසි මිලක් නැතිවීම හේතුවෙන් ඊළඟ කන්නේ අත්හැරීමට සිදුවන බව බත් ඒකම ගොවීන් පවසනවා. කුඹුරු කරාට වැඩක් නැහැ මේ සැරේ අස්වැන්න බොහොම අඩු. දීපු යූරියත් අත්හැරේ නැති ලබන සැරේ ලබන කන්නේවත් මොන හරි අපට ආණ්ඩුවේ සහනයක් ලබා දෙනව නැති ගොවිතැන් කරත ඊට වැඩි දෙයක් ඉතින් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.